విద్య జింతు విద్య. ఆహా జింతు విద్య. ఆయిబోవన్ హితవతుని హితవతియన్. అద అపి కల్పనాగర ప్రశ్న నెత్తే కాటద అపే ప్రశ్న విచారాత్మక వెడసతాన నవ ముహునువరకిన్ ఒబ వెత సమీప కరన్న. ఏనను అద ఒబ వెత మే అపి గెన ఎన్నే ప్రశ్న నెత్తే కాటద విశేష వెడసతాన. వినద అపి కరన్నే అపే ప్రశ్న నెత్తే కాటద ప్రశ్న విచారాత్మక వెడసతాన తులిం ప్రశ్న అహనే కనే కర. නමුත් අද අපි ඉඩ දෙනවා කෙනෙකුට තමන්ට තියෙන ප්‍රශ්න මේ වැඩසටහනට ඇවිල්ලා ඉදිරිපත් කරන්න. සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට ප්‍රශ්න තියෙනවා නේ. ඒ වගේම පාලකයෝ විදිහට පාලකයන්ට පාලනය හිටපු පාලකයන්ට පාලනය කරන පාලකයන්ට ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් මේ දවස්වල පාලනය හිටපු පාලකයන්ට සහ එයාලගේ උපදේශකවරුන්ට ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ඕන කෙනෙකුට පුළුවන් තමන්ට තියෙන ප්‍රශ්න ඇවිල්ලා මේ වැඩසටහනේ ඉදිරිපත් කරන්න. නැත්තම් ප්‍රශ්න අපිට කියන්න, අපිත් එක්ක ෂෙයා කරගන්න. ඔන්නඩ අපිත් එක්ක ඉන්නවා හාහා පුරා කියලා මහත්මෙක්. අපි ආයුබෝවන් කියලා එතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. ඔබතුමාගේ නම? මම සානුකම්පිත. සානුකම්පිත මහත්මාව අපි නැවත වරක් අත්වල සන්නාදයකින් පිළිගන්නවා. හොඳයි. සානුකම්පිත මහත්මා. ඔව්. කොහෙද ගම්පලාට? මම දික්පිටිය. දික්පිටිය කිව්වේ? දික්පිටියේ කිව්වේ සගම පස්කම රත්න මාදන් වල විල් වල කඩතොර මුරපාදි මුල පුසුපිටියේ නියම්ගම් බස්තා පාස්තනේ සල්වාසපුර සැලව අරම දික්පිටියේ මැදිලි බම්පනේ කාරිගම දඩගම අලුත්න ඒ හරි තවද. හොඳයි හොඳයි. සානුකම්පිත මහත්මා, අපි සානුකම්පිතව සූදානම් ඔබේ ඕනම ප්‍රශ්නයක් අහගෙන ඉන්නේ. මන් දන්නව. මට කියන්න මොනවද ඔබට තියෙන ප්‍රශ්න? අම්මෝ මට තියෙන ප්‍රශ්න වෙන කාටවත් නෑ. පුදුම ප්‍රශ්න ගොඩගෙන මං ඉන්නේ. හොඳයි, අපිට කියන්න මොනවද තියෙන ප්‍රශ්න? මට තියෙන ප්‍රශ්න මාත්මියෝ, මම මේ වර්ග කරලා ලියලා ෆයිල්ස් වල දාලා මේ තියාගෙන ඉන්නේ. ආ මේ ඒවද මේ? ඔව්. ඕ මේ ඔක්කොම ෆයිල් වල තියෙන ප්‍රශ්න තමයි. වෙනවනේ කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. අප්පා, චර් ප්‍රශ්න ගොඩක් එක මිනිස්සෙකුට, තනි මිනිස්සෙකුට. මට නම් හිතන්න ඕබ්බෑ. හොඳයි, එහෙනම් අපි විරාමයකට ගිහින් එමු. මේ හිතා ගන්න බෑනේ මේ එක මිනිස්සෙකුට මෙච්චර ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් හිතා ගන්නකම් විරාමයකට ගිහලා එමු. ඈ? ඔව්. ආහා, සියත FM. හොඳයි, හිතවටිනේ නැවතත් අපි ප්‍රශ්න නැත්තේ කාටද විශේෂ වැඩසටහන සමගය උභාවි ඒකාඩමික වෙන්නේ. අද අපිට තමන්ගේ ප්‍රශ්න කියන්නේ සානුකම්පිත මහත්මා. සානුකම්පිත මහත්මා, ඔව්, පටන් ගමු. ඔබේ ඔබට තියෙන ලොකුම ප්‍රශ්න විදියට ඔබ දකින්නේ මොකද්ද මේ වෙලාවේ? මට මේ වෙලාවේ නම් තියෙන ලොකුම ප්‍රශ්නේ අන්නර ලයිට් එක මූණට වැදිනවනේ. ඈ? අර ලයිට් එක අර මූණටමයි වැදින්නේ. ඒක අමාරුයි. අපි හොඳ අපි ඒක අයින් කරමු. මලි පොඩ දැන් හරිද? ආ දැන් හරි, දැන් හරි. Thank you. මොන බලන්න ප්‍රශ්නේ? අර කාට හරි ප්‍රශ්නේ කියපුව ගමන් සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවා. ඕ. සමහර ඕක දන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නේ කාටවත් කියන්න නැතුව හිතේ තද කරන් ඉන්නවා. ඒ මොන්ද නැ ප්‍රශ්නේ කියන්න ඕනේ. දැන් මේ වැඩසටහන ඇත්තටම හරි හොඳයි. අපිට තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවා. ඈ? ඔව්, තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් කාට හරි කියන එකත් ලොකු සහනයක්නේ නේද? ඒක තමයි කියන්නේ. අනිත් එක මිනිස්සු හිතන් ඉන්නවනේ අපිට ප්‍රශ්න නැහැ කියලා. හොඳයි, දැන් අපිට කියන්න. ඔය ලිපිගොනු අතරේ තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට කියන්න. අපිට ඉවසුම් නැහැ දැනගන්නකම් ඔය ලිපිගොනු අතරේ තියෙන ඔබේ ප්‍රශ්න. ඔයාලටත් ඉතින් ප්‍රශ්නයක් නම් අනුන්ගේ ප්‍රශ්නයක් හරි ගමන්නේ නැහැ නේ? හරි හරි, ගමන්නේ ගමන්නේ. මට මේ වෙද්දි තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ඔව්, මේ දවස්වල මගේ එක්තරා යාළුවෙක්, ඔව්, මිනිහා ඉන්නවා. මිනිහාගේ ෆෝන් එක නැති වුණා. හරි. ෆෝන් එක නැති වුණාට පස්සේ අලුත් ෆෝන් එකක් ගත්තා. හරි. වැඩේ කියන්නේ මිනිහා ළඟ තිබිච්ච නම්බර්ස් එකක්වත් දැන් මිනිහා ළඟ නැහැ. ආ, අලුත් ෆෝන් එකනේ. ඔව්. ඕවා ඒවා මේ සේව් කරගෙන තිබිලත් නැහැ කොහෙ හරි. හා. දැන් ඔබතුමාට තියෙන ප්‍රශ්නේ? මට දැන් තියෙන ප්‍රශ්නේ මේ අකා හැම වෙලේම කෝල් කරලා මගෙන් තමයි අර අංකේ මේ අංකේ අරයාගේ අංකේ මොකද්ද මෙයාගේ අංකේ මොකද්ද කියලා හැම එකම ඉල්ලන්නේ මගේ.
නෑ. ඔව් හෙනම වදයක් වෙලා තියෙන්නේ. ලොකු ප්‍රශ්නයක් මට මේක. ඔව් ඉතින් නේද යාට ඕන ඕන වෙලාවට මේ ඔබතුමාට කෝල් කරලා මේ නම්බර්ස් ඉල්ලගන්න එක ඉතින් එහෙන අරතර වැඩක් නේද? මට මේ වෙනකොට ඔයා කියන්නේ මහත්තයෝ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. ඔන්න ඔය. ඈ කියන කොටත් කෝල්. යාළුවද? ඔව් මේකට ඔන්න බලන්න. ආහා ජින්තු පිටිය. හොඳයි හිතවතුනි එවනම් නැවතත් ඔබ ප්‍රශ්න නැත්තේ කාටද වැඩසටහන සමග අපිත් එක්ක තමන්ට තියෙන ප්‍රශ්න ෂෙයා කරගන්න බෙදා හදාගන්න එක මහත්මෙක් ඇවිල්ලා ඉන්නවා සානුකම්පිත මහත්මයා ඔව් මම හිතනවා ඔව් යාළුවෙක් කතා කරලා ෆෝන් නම්බර්ස් ඉල්ලනවට වඩා ඔව් ඕන තරම් ප්‍රශ්න තියෙනවා කියලා මට හිතෙනවා මිනිස්සුන්ට ඔව් ඔව් සින්ද ප්‍රශ්න ඇති වෙන ඕන තර ඒත් මේ වෙලාවේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ මේ මේක මම නේද අපි ඔබේ තව ප්‍රශ්නයක් අහමු මොනවද තව ඔබට තියෙන ප්‍රශ්න ආ පොඩ්ඩක් ඉන්න අර යාළුවා කෝල් ආයි කෝල් හලෝ තෝමස්ගේ අංකද හරියට මන් දන්න මන්න මම පොඩි වැඩකින් ඉන්නේ වැඩේ ඉවරලා දාන්න ඈ හා හරි දැක්කනි ඔව් නේද අපි කවන්න වෙන ප්‍රශ්නයකට යන් පොඩ්ඩක් ඉන්න මේ අංකේ දාන්න එපේ මූට ආමේදී ඔන්න දැන් බලන්න මහත්මයා ඔව් මම මේ ලිපි ගුණ අතරින් ප්‍රශ්නයක් උපුටා ගන්න නමං ආයි කෝල්ද අනේ යාළුව මම කිව්වේ මේක ලොකු ප්‍රශ්නයක් කියලා මට මේ වෙනකොට හලෝ තෝමස්ගේ අංකේ ඌව බා ඔව් ඔව් තියන තියන හරි එවන්නම් එවන්නම් හරි මේ පාර තව අංකයක් ඉල්ලනවද ඔව් අම්මෝ ලොකු ප්‍රශ්නයක් නේක හරි ඔන්න දැන් මේ ඔක්කොම අතරින් මම ප්‍රශ්නයක් තෝරගන්න හොදේ හරි මේක මම රෑන්ඩම්ලි තෝරන්නේ ආ හරි හරි ඔන්න දැන් තෝරලා ගත්ත ප්‍රශ්න අංක 159 න් 2 ආ කොටස ඈ මට හැමදාම රෑට හීන පේනවා දැන් ඔය ප්‍රශ්න දෙක කියන්න ඔව් හරි ඔය මට පේන හීනවල හැමදාම ඉන්නවා ඩොරති කියලා ගෑනු ඒ කියන්නේ හැමදාම පේන්නේ එකම හීනේද නෑ 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 හීනේ දවසින් දවස වෙනස්ව පේනවා හැබැයි හැම හීනෙම ඩොරති ඉන්නවා හරි මේක ප්‍රශ්නයක් නෑනේ හරි නැත්තේ ඈ මම හැමදාම රැට හීනේ ඩොරති ඩොරති කියලා කෑ ගහනවා නෑ කෝල් එකක්ද නෑ රයාලු විශාල ප්‍රශ්නයක් වුණා නේ ගමන කිසි දෙයක් කරන්න විදියක් නැහැ මේ මේ මිනිහා කතා කරන නොකෙලාවි මම මුලින් මේක කියනකොට ඔයා හිතුණා නේද ඔය විහිළුවක් කියලා ඒකනේ ඉපාවල දිනුවට මම ඒකනේ කිව්වේ මුලින්ම මේක මට ලොකු ප්‍රශ්නයක් කියලා ඔයා කිව්වනේ ඒක නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා දැන් ඔයාට පේනවනේ හරි හරි කලබල වෙන්න එපා මහත්මයා නෑ ඉතින් මේක ඔයාලා තේරුම් ගන්න ඉතින් මේ මේ මිනිහක එහෙම කතා කරලා ඉතින් නම්බර් එකක් ඉල්ලන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නැත්නම් මොකද දැන් මේ වැඩේ කරන්න බෑනේ මෙතන. ඈ? මෙහෙම කෝල් එනකොට කොහොමද වැඩක් කරන්නේ? අර දැන් මට කියන්න ඔබතුමාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියන්නේ ඉතින් මගේ ප්‍රශ්නේ ඔයා තේරුම් ගන්න දීක නේ මෙතන දැන් ප්‍රශ්නේ. ඔක්කොටම වල. ඈ? ආහා ජින්තු පිටිය. FM. හොඳයි හිතවතුනි හිතවතිනේ අද ඔබ රැඳී සිටින්නේ ඔබ සවන් දෙන්නේ ප්‍රශ්න නැත්තේ කාටද විශේෂ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන නෙමේ ප්‍රශ්න නැත්තේ කාටද කියන වැඩසටහනෙන් අපි මිනිසුන්ට තියෙන ප්‍රශ්න අපි මිනිසුන්ට කියනවා සානුකම්පිත මහත්මයා ප්‍රශ්න නැත්තේ කාටද වැඩසටහන සමග ඔබතුමා අපිත් එක්ක මේ විදිහට සම්මුඛ වෙන්නේ සානුකම්පිත මහත්මයා දැන් අපි පටන් ගමු ඉතින් තව ප්‍රශ්න මොනවද ඉතින් අර මට මං කිව්වේ අර රෑට ගෑනු කෙනෙක්ගේ නමක් ඕ කියලා ඔබතුමා කෑ ගහනවා කිව්වනේ ඕ ඊනේ ඕ ඒ නිසා මට ගොඩාක් ප්‍රශ්න එන්න පටන් ගත්තා කනක් ඇහිලා ඉන්න නැති උන ගෙදර ඩොරති නේද නම කිව්වේ ඕ ඩොරති ඩොරති කියලා එහෙම ගෑනු කෙනෙක් ඔබතුමාලා දන්න හඳුනන අය අතරේ එහෙම නැහනේ නෑ ඕ කවුද කියන්නේ නෑ කියලා එහෙම ගෑනු කෙනෙක් ඉන්නෝ ඒ ගෑනු කෙනෙක් ඉන්නවද? ඔව්. ඒකනේ ප්‍රශ්නේ. ඒ ගෑනු කෙනා කොහෙද? එයා අපි අල්ලගෙන. ඈ? තාගන්නකො ප්‍රශ්නේ තරම. ඔබතුමා බිරිඳ ඉදාල් වුණා. ඇත්තටම සානුකම්පිත මහත්මයා මේ
ඔබ ගැන අපිට සානුකම්පිත හැඟීමක් දැනෙනවා. තේරෙනව නේද දැන් මගේ ප්‍රශ්නේ? ඔව්. ඔබතුමා ඉදින් මේකට මේ මනෝවෛද්‍යවරයෙක් මුණ ගැහිලා මේ ගැන කතා කරලා මොකක් හරි විදියක් යදාගෙන මේක මගහැරවා ගන්න විදියක් බැලුවේ නැද්ද මේ ගෑනු කෙනාගේ නම කියලා කෑ ගහන එක හීනේ. බෑනේ ඉතින් මේක කරත්. ආයි කෝල්. නෝ වරයාලු. හලෝ. හෙයි බං. හා කාගේ? හරි හරි එවන්නම් එවන්නම්. එවන්නම් බං එවන්නම්. හා. අනේ මේ බං උඹ ළඟ මගේ අංකේ විතරක් තියෙද්දි අනිත් තුන් සේරගේම අංක නැති වුණේ කොහමද බං? ඒක කියපන්කො මුලින්ම. මගේ අංකේ ඕකෙන් ඩිලීට් කරලා දාගනින් කොමාත්තු. හරි හරි එවන්නම්. අයියෝ බලන්නකෝ. ලොකු ප්‍රශ්නයක්නේ. මුලින් කිව්වේ මං ඒක. දැක මේක එකක්වත් දැන් අපිට ප්‍රශ්නයක් ආවේද කතා කරගන්න බැරි වුණානේ මේ ප්‍රශ්නේ නිසා. ඒකනේ. ඒක. ආහා ජින්තු පිටිය. හිතවතුනි හිතවතීනි ඔබ වෙත අපි අද රැගෙන ඉන්නේ ප්‍රශ්න නැත්තේ කාටද වැඩසටහන තුළින් අපි එක එක අයට තියෙන ප්‍රශ්න ගැන තමයි කතා කරන්න. ඉතින් ඒ අනුව අපිට අද එක මහත්මයෙක් අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්නව. ඔබතුමා මූණ දෙමින් සිටින ප්‍රශ්න එක දෙකක් ඔබතුමා අපි හැමෝටම තිබ්බා. ඒ ප්‍රශ්න ඔබට කරදර කරන හැටිත් අපි ප්‍රායෝගිකවම දැන් අත්විඳිමින් ඉන්න. පේනවනේ අර මගේ යාළුවගේ කතන්දරේ. ඒක තමයි. එතකොට අපිට කියන්නකෝ ඔය ඩොරතිගේ ප්‍රශ්නේදී. මොකද්ද ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ග? මම ක්‍රියාමාර්ග ගන්න කලින් මගේ වයිෆ් ක්‍රියාමාර්ගය අරගෙන ඉවරයි. එයා ගත්තා උදේ ක්‍රියාමාර්ගය. ඈ අද මෙතන ඉන්නවද? ඔව්. හොඳයි. ඈ කවුද? හරි. ඈ සමග අපිට කතා කරන්න පුළුවන්. ඔබේ නම මොකද්ද මහත්මිය? තිබුනි. ඈ? තිබුනි. ආ තිබුනි. තිබුනි මහත්මිය. ඔබේ සැමියා සිහිනයෙන් වෙනත් ගැහණු කෙනෙකුගේ නමක් කියලා කෑ ගහනවා. ඉතින් ඔබට මොකද හිතුනේ? මුල් දවස්වල නම් මට හරිම තරහයි. හා. මට මෙයාව අල්ලලා පොළවේ ගහන්න තරම් මට තරහක් තිබුණේ. ඔව්. පස්සේ මේක දැන් දිගට දිගට වෙනවනේ ඉවරන්නේ හැමදාම මේක මේ විදිහට වෙනවා. ඔව්. ඉතා ගන්න පුළුවන් නේ මං හිතුව ප්‍රශ්නේ. ඔව් පුළුවන්. මං කියන්නද නැත්නම් මම කියන්න. මේක දැන් හැමදාම මේ විදිහට වෙන්න දෙන්න බෑනේ. ඔව්. හැමදාම මේ ගෑනු කෙනෙක් නමක් කියාගෙන මෙතන කෑ ගහන්න නැත්නම් කනක් ඇහෙලා නිතා ගන්නත් නෑ නිතර මොකද මේකේ තේරුම? ඕ ළමයිනුත් ඉනෝගෙදර. ඕ ඒක තමයි ඒක තමයි. මම මේ මිසරේ හොයලා බැලුවා ඒ ගෑනු කෙනෙක් එක්ක මෙයාගේ මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඕ එහෙම මොකුත් තිබුණ නෑ. හා ඒwidetilde මේක මේ මෙයා හැමදාම ලෑනේ මෙයා ඩොරටි කකා කෑ ගහනවා. ඔබතුමිය මොකද්ද දත්ත ක්‍රියාමාර්ගය සානුකම්පිත මහත්මා දිහා සානුකම්පිතව බලලා එතුමව මනෝවෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන ගියාද? මම ඕවා කරන්න ගියේ. ඒ වගේ දෙයක් නේද මේ වෙලාවේ ගැළපෙන්නේ ක්‍රියාමාර්ගය? අනේ මේ මට මේ යන්න ඕනේ. මේ මෙතුමා කිව්ව ඔබතුමිය ක්‍රියාමාර්ගයක් ගත්ත කියලා. ගත්තකමයි. මොකද්ද ඔබතුමිය ගත්ත ක්‍රියාමාර්ගය? මෙයාට නිින්ද යනකම් ඉඳලා ඕ කටට ප්ලාස්ටර් එකක් ගහනවා. ඈ දිගටම ගහනවා හැමදාම. මොකක්? හිතා ගන්න පුළුවන්ද මට තියෙන ප්‍රශ්න වල තරම? පුළුවන් පුළුවන්. මේ වෙන්නේ මේ ප්‍රශ්න මෙතනම තියෙනවා ලොකු විශාල ප්‍රශ්න. එහෙනම් බුදු සරණයි. මේක තමයි මතක් කියන්නේ. ආයිබෝ මටත් දාඩි දෙන්න. ඔය AC එක බඩ වැඩි කරන්න මල්ලි. ආහා ජින්තු පිටිය. දිනපතා ලිතු වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සීල් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.